සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පළාත් සභාව මැතිවරණය කඩිනමින් පවත්වන බවට ජනපතිගෙන් සහතිකයක්. මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කළා හිට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභාව මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. නව ගමනකට මුල පුරමින් අගමැති වැඩ බහර ගනි. අත්අඩංගුවටගත් හිටපු ඇමති අර්ජුනට ඇප. නව රජයේ පත්වීමත් සමග කොටස් වෙළඳ පොළ ඉහළට. ගෙහෙළිය රබුක්වැල්ලට හා මහින්ද සමරසිංහට රජයේ මාධ්‍ය ප්‍රකාශක දුර. 188කට මරු කැඳවු ඉන්දුනීසියා ගුවන් අනතුර කැළ පරීක්ෂණ. නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ තිස්සමහරාම සඳගිරිගොඩ වෙල්යායේදී පැවති ජාතික වප් මගුල් උත්සවය අමතමින්. ජාතික වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තිස්සමහරාම සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වුණා. ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහරාම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. තිස්සමහරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලිගම ධම්මසේන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳගිරිගොඩ වෙල්යායේදී පැවති ජාතික වප් මගුල් උළෙලට එක්ුණේ ඉන් අනතුරුවයි. මහකන්නේ වගා කටයුතු ආරම්භ කෙරෙන මෙවර ජාතික වප් මගුල් උළෙලට සහභාගි වීම සඳහා පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. වප් මගුල් සිසෑමේ කටයුතු ජනාධිපතිතුමා ආරම්භ කළේ සෙත් පිරිත් සජ්ජායනා මැදෙහි. එහිදී සර්ව ආගමික වතාවත්ද සිදු කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා සංකේතාත්මකව ගොවිචනතා වෙත බිත්‍රවි සහ පළතුරු පැල බෙදා දීම සිදු කළා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟ පෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා හයක නිලධාරීන් අසරණ වී ඇති බවයි. වප්මගුලේ පසුබිම ගත් විට ගොවියාට කරන ඉහළම ගෞරවයක් රාජකීයයන් විසින් පුද කරන දවසක් තමයි වප්මගුල කියලා කියන්නේ. මේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ප්‍රමුඛ වූ පදනම කෘෂි කර්මාන්තය. අපි රටක් විදිහට අද මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේද වාචකය තමයි අති විශාල ආහාර ප්‍රමාණයක් පිට රටින් ගෙනල්ලා කන එක. එක් පැත්තකින් අපිට නියඟේ වගේ කරුණු බලපෑවා පහුගිය කාලේ. නමුත් තවත් පැත්තකින් රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තිබෙන වැරදි. රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන වැරදි. සියලු දේම ගෝලීය සංස්කෘතිය තුළ අපි එකම විදිහට ජීවත් විය යුතුයි කියන ඒ විකාර දේශපාලන උන්මාද කතා එක්ක අපේ දේශීයත්වයෙන් යට යනවා. අපේ උරුමයන් යට යනවා. අපි අලුත් රජයේ විදිහට පෙරේදා හදපු අලුත් රජයත් ගරු මහින්ද රාජපක්ෂ මහතුමා අගමැතිවරයා වශයෙන් පත් කළා. ඒ වගේම මහින්ද අමරවීර මහතුමා ගැන මෙතන නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි, දැනත් එහෙමයි, හෙටත් කෘෂිකර්ම ඇමති. මේ කටයුතුවලදී ගොවි ජනතාව ශක්තිමත් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම අපි දෙනවා. රජය වෙන රටවල්වල අය කියන දේ අහගෙන නෙවෙයි අපේ රට හදන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කළා හිට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අද පළාත් සභා හයක නිලධාරි මහත්වරු අතරමං වෙලා. ඒගොල්ලන්ට දේශපාලන නායකත්වයක් නැහැ. මඟ පෙන්වීම නැහැ. උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පහුගිය අවුරුදු 3මාරක කාල සීමාවේ දිය හැකි දිය යුතු විසඳුම් දෙන්න ඒ වගකීම් දරපු අයට පුළුවන්කමක් තිබුණේ නැහැ.
නව රජයට මහින්ද රාජපක්ෂ මහින්තුමා අගමැති වශයෙන් පත් කළ මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සමගියේ ශක්තියෙන් සහෝදරත්වයේ බැඳීමෙන් මිත්‍රත්වයේ ඒ මහා යෝධ හස්තෙන් අපි මේ රට කොට ගන්න සියලු දෙනායකට එකතු වෙමු මෙහිදී අදහස් දක්වූ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේන විට ජාතික ප්‍රතිපත්තිය හදලා අවසන් වෙලා තියෙනවා දැනටමත් ඒ සඳහා ප්‍රවේශ ආරම්භ වෙලා තිබෙනවා කොහොමදත් දැන් අපි හාල් වලට 725ට තිබුණු බද්ද රුපියල් 70 දක්වා වැඩි කළ අවසානයි 20න් පස්සේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් වීඑල්ඒ මණ්ඩලයේ සූදානමින් ඉන්නවා PMB රයිස් කියන නමින් සහල් වෙළඳ පොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙලත් අද සතුරු දවසක් අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතිවාසිකම් ලබා දුන්නු මේ නායකයව දෙන්න අත්ල් බැඳ ගැනීම නිසාම මේ රට ශාම්පෝෂ जनाधिपति එහි නව රුධිර කාන්දුකරණ ඒකකයේ සහ රසායනාගාරයේද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. නව අග්‍රාමාත්‍ය ධුරයටපත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් සිය රාජකාරී කටයුතු අද පෙරවරුවේ ආරම්භ කළා. महिंद राजपक्ष मेतितुमा अग्रमात्य दुरेट पत्वुने श्रीलंकावे बिसी देवन अग्रमात्यवरे आलेसाई अग्रमात्य कार्यालय वेत पेमिनी महिंद राजपक्ष मेतितुमाट रेस्ट सिटी पिरिसगेन हिमिवुए उनुसुम प्रतिचारया आगमिक आशीर्वाद लबागेन अनतुरुव महासंघया वहन्से अग्रमात्यवरयाट आशीर्वादय पलकला आगमिक वतावत सिदुकरमिन पिरिस पंचशीले पिहिटुवीम अभयारामाधिपति पूज्य मुरुत्तेट्टुवे आनंद स्वामीन वहन्से सिदुकला अंतियांपि धम्मं शरणं गच्छामि महासंघया वहन्सेगे सेत्पिरित आशीर्वाद मध्ये अग्रमात्यवरे आसिय राजकारी कटियुतु आरंभ कला सदा सुत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानु सदा सुत्ति भवन्तु ते आचार्य पूज्य मेदगोड अभ्यतिस्स स्वामीन वहन्से मेहिदी अनुशासनावक पवैत्तुवा जनताव अपेक्षा करन मे रट नेवता 2015 आवसन करपु तन इंदला आरंभ करला इदिरियट गमन करला नेवत मे मिनिस्सुंट दुक कंदुलेन तोरव रटे अभिवृद्धिय ऐतिवेन आकारयट कटयुतु करन्नट दलदा वहन्सेगे विजयश्री जयश्री महा बोधीन वहन्सेगे अनंत बुद्ध धम्म संघ केन तुनुरुवंगे आशीर्वादय प्रार्थना करमिन ओबतुमंट ඔබතුමා වටා සිටින ඒ වටිනා ඔබතුමාගේ මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන හැම දෙනාටමත් ශක්තිය වාසනාව උදා වේවා අනුතුරුව Hindu Islam සහ කතෝලික ආගමික ප්‍රසාදීන් වහන්සේද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මෙහිදී ආශිර්වාද පළ කළා Honorable Prime Minister Mahinda Rajapaksa sir you are father of peace අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ රට ලෝකේ ඉහළටම රැකගන්න යාමට දෙවන්ත ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ අවස්ථාවේදී අල්ලාහ් දෙවියන්ගේ මා එක්සිතින්ම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. බඩගින්න නිවන්නට, ලිප්ගින්න මුලවන්නට පරිව දුක්ඛිත ජනතාවට අභීත තීරණයක් අපේ ජනාධිපතිතුමා අපට ඉටු කළා. ඒ තීරණය තුළ අපට ලැබුණු විශ්වාසනාවන්ත නායකයා අපි පිළිගන්නවා මේ මොහොතේදී අපේ රටේ නව අග්‍රාමාත්‍යවරුන් හැටියට. विविध पक्ष नियोजने करमीन पार्लिमेंटु मंत्री वरुण एतुलु अति विशाल पिरिसक मेम अवस्थावट सहभागी वे सिटिया महिंद राजपक्ष मतितुमा ग्रामाती दुरे वेडभार गनीमेन अनतुरु पक्ष नायक रस्सीमक सह मंत्री कंडायम रस्सीमक अग्रामाते कार्यालय दी पेवत्तुना अनतुरु मंत्री वरुण कीप दनकु माध्यट अदहस्तेकुआ
අත්වසෙම ලංකාවේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආර්ථිකය අසුකේ කාලේ ඉතාම බරපතල විදිහට කඩා වැටෙන තිබුණු මේ ආර්ථිකය නැවත ගොඩ ගැනීම තමයි වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන කාර්යභාරය. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු වලට එතුමා යොමු වෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. සජාතීන්ගේ හමුදාව එවන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන අභාග්‍ය සම්පන්න ප්‍රකාශය ගැන අග්‍රාමාත්‍යතුමා කරුණු පැහැදිලි කරා මන්ත්‍රීවරුන්ට. කීප දෙනයි ඇමතිවරු පත් වෙන්නේ තාම අපි දන්නේ නැහැ කවුද කියලා. පොඩි කැබිනට් මණ්ඩලයක් හදලා අපි රටට ආදර්ශයක් වෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි ගතිය හමුදාව ඉල්ලලා තියෙයි කියලා ඩීඑස් සේනානායක මහත්තයා ගිහිල්ලා ඉල්ලුවේ නැහැ කාකෙත්. දඩ්ඩි සේනානායක මහත්තයා ඉල්ලුවේ නැහැ. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ වඳුරු හමුදාව ඉන්නකන් මම සාක්සමුලුවට යන්නේ නැහැ ඊවා. ඒ හැම ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයේ තියෙන එකත් විනාශ කරගෙන අද මේ ඉච්චර. බලතන්නව කියන්නේ ඒකනේ නීත්‍යානුකූල මේ දේ කරා කියලා ජනාධිපතිවරයා කියනවා නම් නීතිඥයෝ සියලු දෙනා කියනවා නම් කේ මොකද තියෙන ගරු ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල අනුව ක්‍රියාත්මක කරලා තියෙනවා රටේ සාමය ඇති කළා අවශ්‍ය කටයුතු කරන්න තමයි කතා කරේ කැබිනට් මණ්ඩලය පල්ල ලෑස්ති කරනවා කිව්වා තාම ඒක ලෑස්ති කළා නෑ ඒකම මේ අපේ ආයතන පාක්ෂිකයන්ට කියන්නේ කිව්වා රටේ කලබල නොකර සාමකාමීව මේ කටයුතු කරන්න කියලා ඊයේ තෙල් සංස්ථා විසඳුම ගැන අපි කතා කරා ඒකෙත් ඉතින් පොලිසියට නියෝග කරා ඒ විත්තිකාරය ඔක්කොම අත්අඩංගුව අරගෙන නීති හරියට ක්‍රියාත්මක කරන්න කියලා මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රාජකාරී ආරම්භ කරන අවස්ථාවේ දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව සිය සුබ පැතුම් එක්කලා. ඒ වෙනුවෙන් කිරිබත් සංග්‍රහ පවත්වමින් රතිඥා දල්වමින් ඔවුන් සිය සතුට පළ කළේ මේ ආකාරයෙන්. රටේ සමගිය මෙන්ම සංවර්ධනය ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකි බව මහා සංගරුවන පවසනවා. එම බලාපොරොත්තු ඉටු කිරීමට නායකින් දෙදෙනාට හැකි බවයි ආශිර්වාද පළ කරමින් ආගමික නායකයින් පෙන්වා දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් වර්තමාන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් මේ රට අනාගතයේ ලෝකයේ බැබළෙන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස අපි දකින්නට ලැබෙනවා. වර්තමාන ජනාධිපතිතුමාත් දශක ගණනාවක් මේ රටේ පාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නායකයෙක් හැටියට ඉතාමත්ම නිර්භීත තීන්දුවක් ගැනීම පිළිබඳ සතුටටපත් වෙනවා. පසුගිය වකවානුව තුළ රටට ඇතිවෙච්ච ව්‍යසනය විනාශය ගැන බැලුවාම තවත් කාලයක් තිබුණා නම් අපේ රටේ විශාල ආර්ථික අර්බුදයකට පත් වෙන්න තිබුණා. අපේ රට ගොඩාක් ඉන්න දුප්පත් මිනිස්සු ඒ මිනිසුන් ජීවත් වෙන්න නොහැකියාවක් තිබුණා. ඒ වෙලාවේදී අතිගරු ජනාධිපතිතුමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳ අපගේ බලවත් ප්‍රසාදය උතුම්ම පළාත වෙනුවෙන් අපි මේ අවස්ථාව ප්‍රකාශ කරන්න කැමැතියි.
මේ රටේ ජනතාව අනාගතය පිළිබඳව ඉතාමත්ම අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නට යෙදුණා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට ගැන හිතලා ගත්තා වූ අභීත පියවර පිළිබඳව අපි පළමුවෙන්ම දිගමඩුල්ලේ මහා සංඝරත්නය හැටියට ආශිර්වාද පිරිනමනවා. මේ රටේ ජනතාවගේ හදවත් තුළ මහින්ද රාජපක්ෂ නාමය කිසිම කෙනෙකුට අකාමකා දාන්න පුළුවන් තත්වයක් නැහැ. මේ රටේ අහිංසක ජනතාවට ජීවත් වීමේ අයිතිය ලැබලා දීලා මේ ශ්‍රී ලංකාව මේ ලෝකයේ වැදගත් ස්ථානයකට පත් කරේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒක නිසා මේ රටේ සියලු ජනතාවට සමගියෙන් සමාදානයෙන් එකමුතු භාවයෙන් ජීවත් වීමේ වටපිටාව සකස් කර දෙන්නට එතුමාට ශක්තිය තිබෙන බව අපට ඒකාන්ත විශ්වාසයි. දැන් කෙටි විරාමයක්. දෙමටගොඩ කංජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කෙරුණා. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග කංජතෙල් සේවක වර්ජනයද අවසන් කෙරුණා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණ කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුළු වීමට ඊයේ පස්වරුවේ උත්සාහ දරුවා. ඔහු එම කාර්යාලවල තිබූ ලිපිලේඛන ලබා ගැනීමට පැමිණි බවටයි වාර්තා වුණේ. කාර්යාලවලට ඇතුළු වීම වැළැක්වීමට කනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය කටයුතු කළා. එම අවස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර සේවකයන් හිටපු අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත්තා. හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමට විරෝධය දක්වමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කංජිතල් නීතිගත සංස්ථා සේවකයන් වර්ජනයක නිරත වුණා. ඒ සමග ඊයේ රාත්‍රියේ සිට දිවෙන පුරා ඉන්ධන පිරුම් හල්වල දැඩි පෝලිම් දැකගත හැකි වුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය මගින් හිටපු අමාත්‍යවරයා අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. අනතුරුව අර්ජුන රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ලක්ෂ 5ක ශරීරැප මත හිටපු අමාත්‍යවරයා මුදාහරණ ලෙසයි අධිකරණය නියෝග කළේ. අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සුපුරුදු ආකාරයෙන් සිදු කිරීමට කනිජ තෙල් සේවකයන් පියවර ගත්තා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම කංජතෙල් බෙදාහැරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදු කෙරෙනවා. මේ අතර කංජතෙල් සංස්ථා පරිශ්‍රය ඇති වූ නොසන්සුන්කාරී තත්වයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ සේවකයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රංගන රාජපක්ෂ නම් ඔහු 36 හැවිරිදි එක් දරුපියෙක්. ඔහුගේ දේහය කංජතෙල් සංස්ථා පරිශ්‍රයට අද රාත්‍රියේ රැගෙන ගොස් අනතුරුව නිවස වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. රටේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක්ගෙන ඇති මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය ආයතනන්හි කාර්ය මණ්ඩලය සමකාමීව හා සුහදශීලීව තම රාජකාරිය ඉටු කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. ඒ තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසයි රජය සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු කාර්ය මණ්ඩල වලින් තවදුරටත් ඉල්ලා සිටින්නේ. යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක් හෝ කඩාකප්පල් කාර්ය ක්‍රියාවක නිරතවන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රජය අවධාරණය කර සිටිනවා. රට හමුවේ ඇති අභියෝග ජයගැනීමේ ශක්තිය නව රජය සතු බව ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පවසනවා. එබැවින් සියලු ජනතාව රජයේ වැඩපිළිවෙලට සහාය දීම යුතුයකම බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ. අපේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කොළඹට මහජනතාව ගෙන්නලා එතුමාගේ ධූරය ආරක්ෂා කිරීම සම්බන්ධව කටයුතු කරන බව අපිට තියෙනවා. ඒ නිසා එතුමාව ආරක්ෂා කරන්න උත්සාහ කරන්න දෙමළ මුස්ලිම් නායකින්ගේ අරහත් සිංහල මුස්ලිම් දෙමළ ජනතාව කොළඹට ගෙන්නලා රස්වාදි කරලා මේ රටේ මුස්ලිම් සිංහල ජනතාවත් අතරත් මේ ඕන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට මේගොල්ලෝ උත්සාහ කරන බව අපි දැනගත්තා. ජනාධිපතිතුමාට ඒ වගේම රටේ නව ආග්‍රාමතිතුමා මහින්ද රාජපක්ෂ මෙතුමාට ප්‍රාර්ථනා කරගෙන නිහඬව ඉන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදීම ඉල්ලා සිටිනවා. හැබැයි මේ කොළඹට ඇවිල්ලා අපේ රට අපි
පාවදෙන්න අවශ්‍යකුත් නැහැ මේ ප්‍රශ්න විසඳන්න කටියට පුළුවන් වෙයි ඒ කට්ටිය ඒක විසඳනකම් තමුණාන්සලා ගෙවල් වල වාඩි වෙලා ඉන්න මේ අපේ දේශපාලන නායකයෝ තමන්ගේ වාසි ගන්නට මේ කොළඹට ජනතාව ගෙන්නනවා ජනතාව කරුණා කරලා ඉන්න එපා කියලා මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන මහින්ද සමරසිංහ හා කෙහෙලි රමුකල්ල යන මහත්වරුන් නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රජයේ මාධ්‍ය ආයතන සඳහා తాවකාලිකව ප්‍රධානීන් පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි පත් කිරීම සිදු කර තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ සම්මානලහවි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සෝමරත්න දිසානායක මහතායි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන නව සභාපතිවරයා ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත් කර සිටිනවා. සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ වැඩ බලන නව සභාපතිවරයා ලෙස පත් කර සිටින්නේ වසන්ත ප්‍රිය රාමනායක මහතායි. මෙතර ස්වාධීන රූපහානී මාධ්‍ය ජාලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද වැඩ බාර ගත්තා. එහිදී අදහස් දැක්වූ ඒ මහතා තා සුහද සිතින් අත්වල බැඳ ගන්නවා මේ ආයතනයේ නැවත වරක් රටේ යහපත අපේ රසවින්දනයේ යහපත අපේ සංස්කෘතිය යහපත සහ අපේ ශ්‍රී ලංකාවේ යහපත සඳහා නොම්බර 1 ආයතනයේ බවට පත් කරලා ITN ආයතනය දියුණුවෙන් දියුණුවට ගිහිල්ලා අපිට යම්කිසි දෙයක් ගිලිහී ගින් තියෙනවා නම් අපිට වැරදුණු දෙයක් තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන අලුතෙන් එකතු කළ යුතු යහපත් දෙයක් තියෙනවා නම් ඒවත් එකතු කරගෙන අපි ඉලක්ක කරන ස්ථානයට පැමිණෙමු පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට ජනාධිපතිතුමා වෙත තමන් ලිඛිතව දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. මල්වතු හා අස්කිරි පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ කථානායකවරයා මේ බව සඳහන් කළා. රට හිතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට විශාල වගකීමක් තියෙනවා. දියවන්නාවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් අපි පිරත්තර අරන් ගියොත් ඒකෙන් විශාල හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව මම ඊයේ අතිකරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කල් තැබීම ගැන කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. කථානායක කරු ජයසූරිය මැතිතුමා ලිපියක් ලියනවා අතිකරු ජනාධිපතිතුමාට. දැන් එතුමාට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ දින කිහිපයක් පාර්ලිමේන්තුව කල් දැමීම. දැන් කොහොමදත් පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණේ නොවැම්බර් 5 වෙනිදා. ඒක විශේෂ අරමුණක් සඳහා. ඒ අරමුණ තමයි අයවැය ලේකන කතාව පැවැත්වීම. දැන් මේ විදිහට ආණ්ඩුවක් වෙනස් වුණාම සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අංග සම්පූර්ණ අයවැය ලේකනයක් වෙනුවට ඒකට විකල්පයක් හැටියට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම. ඒතොර ඒකෙන් මාස 3කට රජයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට පුළුවන් වෙනවා. හැබැයි ඒ සියල්ලක්ම සංවිධානය කිරීම සඳහා දින කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කටයුතු කළේ. දැන් මේක තමයි කරු ජයසූරිය කථානායකතුමාට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. අපි අහන්න කැමති එතුමා මොනවද කළේ අවුරුද්දකුත් මාස 2ක් මේ රටේ පළාත් සභා 3ක ඡන්ද කල් දාලා. ඒ පළාත්වල ජනතාවගේ සර්වජන ඡන්ද බලය උදුරාගෙන දැන් ගියේ සතියේ තව පළාත් සභා 3ක් අහෝසි. ඒක එතුමාට ප්‍රශ්නයක් නෙවෙයි. කරු ජයසූරිය කථානායකතුමා මේ රටේ ආණ්ඩුකුණ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කළා තිබෙනවා. එතුමා කළේ එක්සත් ජාතික පක්ෂයට විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අවශ්‍ය දේ. මේ පළාත් සභා මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට දිගින් දිගටම කල් දැමීමට කථානායකතුමාගේ සම්පූර්ණ සහයෝගය තිබුණා. එතුමා මේ ලිපි ලියන්නේ කථානායක හැටියට නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට. ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රාජකීය මැතිවරණ කොමිෂන් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ කිසිම පක්ෂයක් මේ ඡන්ද විමසීම ප්‍රමාද වීම ගැන ප්‍රසාදය පළ කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියවා ඕන් වඩාත් කැමති පරණ ක්‍රමයට යනවා නම් නමුත් අලුත් ක්‍රමයේ යම් ශේක විරුද්ධත්වයක් නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් මතය උනේ නව සමානුපාත ක්‍රමයට යන්න ඕන කියලා. නමුත් ප්‍රතිපත්තියක් ඇටියට සියලු දෙනාම අනුමත කරනවා මිශ්‍ර සමානුපාත ක්‍රමය. ඕන ඡන්දයක් ආවොත් නීතිය තියෙනවා නම් ඡන්දෙ තියන්න. අපිට මාස දෙකක් ඇතුළත ඡන්දයක් තියන්න පුළුවන්. හැබැයි අපි හිතනවා පළාත් සභා
ජනවාරි මාසෙත් විතර පහු වෙනවා නම් ලංකාවේම පළාත් සභා නමේම එකපාරට තියන්න බැරි වෙන්නේ නැහැ. කවුටසක් ඡන්දෙ තිබේ මාර්තු වල. එතකොට අප්‍රේල් මාසේ දකුණයි බස්නාහිරයි නිල කාලේ ඉවර වෙනවා. ඌ ඔක්තෝබර් වල. ඉතින් ওই තුනම අපි බලාපොරොත්තු වෙනවා අපට තියන්න හැකි කියලා. නවරජයේ පත්වීමත් සමග කොළඹ කොටස් වෙළඳපොළ ඉහළ අගයක් වාර්තා කළා. සියලු කොටස් මිල දර්ශකයේ අද පෙරවරු 11 පමණ වන විට ඒකක 114කින් ඉහළ කොස් තිබෙනවා. වෙළඳපොළ කොටස් දර්ශකයේ ඒකක 78කින් ඉහළ කොස් ඇති බවයි කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කරන්නේ. පසුගිය සිකුරාදා දිනේදීද කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 63කින් ඉහළ කියා එදින වාර්තා කළ පිරිවැටම රුපියල් බිලියන 1.47ක්. එහිදී රුපියල් බිලියන 1 විදේශීය මිලදී ගැනීම හා රුපියල් බිලියන 1.1ක විදේශීය විකිණුම් වාර්තා ඇති බවත් කොටස් වෙළඳපොළ වාර්තා පෙන්වා දෙනවා. දැන් කෙටි විරාමයක්. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරඟ දෙක සඳහා නම් කළ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබා දී තිබෙනවා. දෙරටතර පැවති එක් දින හා පන්දු වාර 20 තරගාවලි ජය සංචාරක එංගලන්තයේ සතුබුණා. කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි බවට ක්‍රිකට් විචාරකයන් මත පළ කර තිබෙනවා. ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පළමු දෙදින පුහුණු තරගය කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී හෙට ආරම්භ වීමට නියමිතයි. ඊට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් වෙනවා. Angelo Matthews, Jeffrey Vandersi, Kaushal Silva හා Sadhir Samarawikrama ඒ අතර වෙනවා. දෙරටතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන 6 වෙනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනෙන්නේ ලක්හඬ කුවන් විදුලියයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිතමුවම රාත්‍රී 10ට. www.itnnews.lk